සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN රාත්‍රි ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. සුපිලිපන් දේශපාලන සංස්කෘතියකට නිර්දේශාවලියක් ජනපති ඇතුළු දේශපාලන නායකින්ට පිළිගැන්වේ. තේරිම් කාර්ක සභාවේ සාක්ෂි දීමට අගමැති එයි. දේශපාලන පරිගැණීම් හා ජාතිවාදය තුරන් කළොත් රට ඉදිරියට යා හැකියි. අගමැති පවසයි. ගෝඨාභය ගැන ශ්‍රීලනිප තක්සේරුව මුස්ලිම් ජනතාවත් දෙමළ ජනතාවත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පිළිබඳව ප්‍රසාදයක් නැහැ කියන එක රටම දන්න කාරණා. කොළඹ කුණු ප්‍රශ්නය පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා මැතිවරණ නීතියේ පවතින අඩුපාඩු යහපත් සමාජයක් ගොඩනැගීමට බාධා මතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලාවේ පැවති සුපිලිපන් දේශපාලන සංස්කෘතියක් උදා කර ගැනීම උදෙසා නිර්දේශාවලියක් ඉදිරිපත් කිරීමේ උත්සවයට එක් වෙමින් ශ්‍රී ලංකාවට සුපිලිපන් දේශපාලන සංස්කෘතියක් උදා කර ගැනීම උදෙසා දේශපාලන නායකයින්ට හා මහජනතාවට නිර්දේශාවලියක් ඉදිරිපත් කිරීමේ උත්සවය අද පැවැත්ුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ නායකයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. මෙය සංවිධානය කර තිබුණේ බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයයි. එහිදී සුදුසුකම් ඇති මෙතිවරණ අපේක්ෂකයන් තෝරාපත් කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ නායකයන් හා මහජනතාව වෙත ඉදිරිපත් කරන මෙම නිර්දේශාවලිය පළමුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පිළිගන්වනු ලැබුවා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාටද මෙහිදී මෙම නිර්දේශාවලිය පිළිගැන්වුණා. මහජනතාව නියෝජනය කරමින් ඔවුන් වෙනුවෙන්ද සංකේතාත්මකව මෙම නිර්දේශාවලිය පිළිගැන්වීම සිදු කෙරුණා. අනතුරුව ජනාධිපතිතුමා උත්සව සභාව ඇමතුවා. මේ තිබෙන ඇතම් කරුණු නීති රීති වලට එක්වීම ආණ්ඩුක්‍රම විවස්ථාවට එක්වීම ඇතම් කරුණු මැතිවරණ නීතියට එක්වීම මේ කියන කරුණු ඉතාමත් අවශ්‍යයි කියලායි මම අදහස් කරන්නේ. විශාල වශයෙන් රජයක මුදල් වියදම් කිරීම අනවශ්‍ය විදියට මුදල් වියදම් කිරීම අනවශ්‍ය දේවල් වලට වැය කිරීම කියන කරුණු වලදී අද අපේ ආණ්ඩුක්‍රම විවස්ථාවේ මම දකින ප්‍රධානම කාරණයක් තමයි අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමේදී අමාත්‍ය මණ්ඩලයේ පත් කිරීමට තිබෙන සීමාවන් පිළිබඳව අඩුපාඩු. ඉතින් මේ වගේ දේවල් නීතියේ නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ ඒවා සීමා කිරීම පිළිබඳව. අනිත් එක තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඉඳලා මන්ත්‍රී ධූරයට පත්වීමෙන් පසුව ඉල්ලන අයිතිවාසිකම් සහ වරප්‍රසාද. ඒවා අසීමිතයි. ඇත්තටම කියනවා නම් අද උදේත් මාත් එක්ක ටිකක් මේ ගැන වාද විවාද වුණා. මොකද රජයේ පැත්තෙන් ඉදිරිපත් කරන යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැන් දෙන වැටුප්පොලට දීමනාවට අමතරව තව රුපියල් ලක්ෂ දෙකක් දෙන්න යෝජනාවක් ගෙනල්ලා මට ලොකු බලපෑමක් අද උදේත්. දැන් ලක්ෂ 4කට වැඩිය හම්බෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තව ලක්ෂ දෙකක් 4ක දීමනාවක් දෙන්න මට අත්සන් කරන්න බෑ කියලා මම අත්සන් කළේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් වලදී තමයි ඔය යම් යම් ප්‍රශ්න මතුවෙන්නේ. ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේට සහ තුන් නියුන්දරු මවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද මුදල් පරිත්‍යාග කෙරුණා. කරාතේ ක්‍රීඩාව සඳහා යොදා ගන්නා උපකරණ ලබා ගැනීමට ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය වෙත රුපියල් ලක්ෂ 30ක මුදලක් ජනාධිපතිතුමා අතින් එම සම්මේලනයට ප්‍රදානය කෙරුණා. එම මුදල බහර ගැනීම සිදු කළේ ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලේකම් කීර්ති බස්නායක මහතායි. මාතර නූපේ ප්‍රදේශයේ පදිංචි WPM හේමන්ති මහත්මියගේ තුන් නියුන් දරුවන්ගේ අනාගත කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් අද ජනාධිපතිතුමා පරිත්‍යාග කළා. ඒ ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි රැස් කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට සාක්ෂි ලබා දෙමින් සිටිනවා. අද පස්වරුවේ විශේෂ කාරක සභාව රැස් වූ අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන නීති හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරේ දරු සාගර රත්නායක සහ අමාත්‍ය රංජිත් මද්ම බණ්ඩාර යන මහතුරුන් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා. प्रतिज्ञा लबा देना अवश्य मेम परीक्ष ने यदि मावसी दिन साक्षी सत्य भवत् सत्य मी सांकिस्वे नून भवत् रनिल विक्रम सिंह वन मम बौद्धिक वशेन मेहि अंबिरता पूर्वक सत्य रसद साहतीय कोट प्रकाशकर सिटी अमितुंज मे संबंधेन मीट पेर मे कमिटी इद्रिये आव शिवृदेना कीलतीनो मे जारांसा मेवनी पुतल हेसरी इद्री पत्कल तीन कील आरक्षा अमात्यांश डिफेन्स कौनसिल के आरक्षक कमिटी एक पास पेर दिन पनासे के व्यवस्था प्रश्न ईट पेर आरक्षक कमिटी मंग सहभाग्युना नमो दिन पनासे के प्रश्न पास मंगिता यम किसी विरस भाव अतिवेलाब जनाधिपत राजर मंगिता है मंग विश्वास आरक्ष मंडली प्रधान प्रश्न मेवनी आरक्ष हेतु संबंध कथाकुडी पल्ली कतर तीन प्रश्न मुस्लिम अंतवाद आरक्षक कमिटी प्रधान जनाधिपत आरक्षक प्रश्न आरक्षक व्यवस्था प्रश्न प्रश्न आरक्षक कम्यूटर जनाधिपत राजकारी පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස් අපගේ රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය තුලින් බලාපොරොත්තු වන්න. ආර්ථික සංවර්ධනය තුලින් පමණක් රටක දියුණුව ඇති නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ආර්ථික සංවර්ධනයත් සමග ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. දේශපාලන පලිගැනීම් හේතුවෙන් හා මහනුවර දිගණ ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාවෙන් පීඩාවට පත් වූ පිරිස සඳහා වන්දි ප්‍රදානය අරලිගහ මන්ත්‍රීදී සිදු කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්
අපි දියුණු සමාජයක් නැන්නේ අපි කරන ආර්ථික සංවර්ධනයෙන් පමණක් නෙමෙයි අපි අධ්‍යාපනයට සෞඛ්‍යයට යොදවන මුදල් වලින් විතරක් නෙමෙයි අපි යටිතල පහසුකම් වලට යොදවන මුදල් වලින් පමණක් නෙමෙයි අපි ශිෂ්ට සම්පන්න ජාතියක් වෙන්න ඕනේ අපි මේ රටේ දේශපාලන පරිගැණී නැති කරාම ජාතිවාදය නැති කරාම අපිට පුළුවන් එහෙනම් ඒ ඉදිරියට යන්න ඒ ආකල්ප නැත්තම් අපි කිසි දවසක දියුණු වෙන්නේ නැහැ ජාතිවාදී කෝලහල තියෙන රටවල් ඒ තැනට ඇවිල්ලා නැහැ දේශපාලන පරිගැණීම් තියෙන රටවල් ඒ තැනට ඇවිල්ලා නැහැ අපි දැනගන්න ඕනේ විශේෂයෙන්ම බුද්ධ ආගමට ප්‍රමුඛත්වය දෙන රටක් ඇටියට ඒ පරිගැණීම් ඒ ජාතිවාදය නැතුව ක්‍රියා කරන්න මිහිදී අදහස් දක්වූ අමාත්‍ය කබිර් හෂිම් මහතා පෙන්වා දුන්නේ දේශපාලන පරිගැණීම් වලට ලක් වූ වන්ට වන්දි ගෙවීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළද ඊට විවිධ බාධා එල්ල වූ බවයි ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා 1994 අපේ පක්ෂයේ නායකත්වය බාරගත් අවදියේ අපි විපක්ෂයට ගිහිල්ලා අවුරුදු 17කින් පසුව අපේ පාක්ෂිකයන්ට සිදුවෙච්ච දේශපාලන පරිගැණීම් අසාධාරණකම් අගමැතිතුමාම එදා අපේ නායකයා හැටියට ඒ හැම පැමිණිල්ලක්ම පිළිවෙලකට සටහන් කිරීමට සිරිකොත පක්ෂ මූලස්ථානයේ වැඩසටහනක් ආරම්භ කරා. ඒකෙන් තමයි මම හිතන්නේ අපට ආණ්ඩුව අවුරුදු 20න් පසුව බලයට ආවට පස්සේ UNP කාර්යයන්ට මෙහෙම අසාධාරණයක් වුණා කියන එක අපට ඔප්පු කරලා අපට ඒ අයිතින් නැවත ලබා ගැනීමට අවස්ථාව ලැබිලා තියෙන්නේ. එවගේම අපිට 2015 බලයට ආවම බොහෝ දෙනෙක් බැන්න ඇයි අපි මේක ඉක්මනට කරන්නේ නැත්තේ කියලා. දැන් අවුරුදු 4කින් පස්සේ තමයි මේක ලැබෙන්නේ. ඔබ මතක තියාගන්න ඕනේ අවුරුදු 4ක් ඇතුළ අපි ලොකු සටනක් දුන්නා කැබිනට් මණ්ඩලය ඇතුළෙත් එළියෙත්. ජාතික ආණ්ඩුවක් තිබුණ නිසා සමහර අමාත්‍යංශ අපි යටතේ තිබුණේ නැහැ. අපට අවාසිදායක තත්වයක් තිබුණේ. ඒ නිසා අපට හිතන හැටියට අපේ වැඩ ටික කරන්න බැරි වුණා. අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාද මෙහිදී අදහස් දැක්වුවා. ඉතින් 2014 අපි විපක්ෂයේ ඉන්නකොට ගොඩක් අය කිව්වා 2015 අපිට දිනන්න බෑ කියලා. රාජපක්ෂවරුන්ව පරාජයට පත් කරන්න බෑ කියලා ගොඩක් අය කිව්වා. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු කණ්ඩායමක් හිටියා නෑ ඒක කරන්න පුළුවන් කියලා. ඇත්ත වශයෙන්ම මේ ජයග්‍රහණය තුමා සහ අපේ බොහෝ දේශපාලඥයන්ගේ කැපවීම මත අපිට 2015 එක්සත් ජාතික පක්ෂය තනියම ආණ්ඩුවක් හදන්න බැරි වුණත් තනි බලයක් ගන්න බැරි වුණත් අපිට පුළුවන් වුණා ආණ්ඩු බලය ලබා ගන්න. ඒ වගේම අපිට පාර්ලිමේන්තුවේ බහුතරය නොතිබුණත් අපි අවුරුදු 3.5ක් තිස්සේ ජාතික ආණ්ඩුවක් ඔස්සේ තමයි අපි ගමන් කරේ. හැබැයි මේ මාස 6ක් තුල දින 52 කුමන්ත්‍රණයට මුණ දීලා අපේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒකටත් ඒ පරාජයට පත් කරලා මේ මාස 6 තුල අපිට පුළුවන් වුණා අර අවුරුදු 3.5ම කරන්න බැරි වුණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන හා රංජිත් මද්දුම බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රී රංකී බණ්ඩාර යන මහතුරුන්ද මෙහිදී අදහස් දැක්වුවා. මැතිඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉන්දියාවේ ලඩක් ප්‍රදේශය වෙනම ප්‍රාන්තයක් ලෙස නම් කිරීමට ඉන්දියා රජයගත් පියවර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ලඩක් ප්‍රාන්තයේ 70%ක පමණ බෞද්ධ ජනතාවක් වෙසෙන බැවින් ඉන්දියා රජයගත් මෙම අභ්‍යන්තර තීරණයත් සමග බෞද්ධ බහුතරයකින් යුත් ප්‍රථම ඉන්දියා ප්‍රාන්තය බවට ලඩක් ප්‍රාන්තය පත්වන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ. තමන් මෙම ප්‍රදේශයේ සංචාරය කර ඇති බැවින් එහි සුන්දරත්වයේ හොඳින් අත්විඳ ඇති බවද අග්‍රාමාත්‍යවරයා එම ට්විටර් පණිවිඩයෙන් පෙන්වා දී තිබෙනවා. එම ප්‍රාන්තය සංචාරයට සුදුසු සොඳුරු පළාතක් බවයි එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. 2019 අයවැයෙන් යෝජිත බදු සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පතට හා එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනුව සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල්, සංචාරක නිකේතන, ආපන ශාලා, ව්‍යාපාර සඳහා දේශීය බැංකුවක් හරහා විදේශීය මුදල් ලැබෙන්නේ නම් එම මුදල් ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කරනවා. එසේම විනෝදාස්වාදයේ සහ ක්‍රීඩා සඳහා වන යාත්‍රා හා නැව් ආනයනය කිරීමද එම බද්දෙන් නිදහස් වන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උප කොන්ත්‍රාත්කරුවන්ට ලබා දෙන ජාතිය ගොඩනැගීමේ බදු නිදහස ප්‍රධාන කොන්ත්‍රාත්කරුටද හිමිවනු ඇති. සැකසුම් නොකරන ලද මැණික් ආනයනය කිරීමේදීද බදු නිදහස හිමිවන අතර පිරිපහදු නොකළ පාම් තෙල් යොදාගෙන දේශීයව නිෂ්පාදනය කෙරෙන පාම් තෙල්ද මෙම බද්දෙන් නිදහස් කිරීමටයි තීරණය කර තිබෙන්නේ.
බදු කාල පරිච්ඡේදයක් අවසානයේ එළඹෙන මාසයේ 15 හා 20 මෙන්ම මාසයේ අවසන් දින එකතු කළ අගය මත බදු ගෙවීම් යෙදී තිබීමෙන් බදු ගෙවන්නන් මෙන්ම නිලධාරීන්ද අපහසුතාවට ලක්වනවා. එය වැළැක්වීම අරමුණු කර ගනිමින් එකතු කළ අගය මත බදු ගෙවීමේ දිනය එළඹෙන මාසයේ 20 වන දින ලෙස සංශෝධනය කිරීමටයි පියවරගෙන තිබෙන්නේ. සහාධිපත්‍ය නිවාස සැපීමේදී පනවා තිබූ එකතු කළ අගය මත බදු මුදලද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව රුපියල් මිලියන 25ට අඩු නිවාස වලින් යුක් නිවාස ව්‍යාපෘති සඳහා වැඩ් බදු අය නොකරනු ඇති. එකතු කළ අගය මත බදු සංශෝධන පනත බලාත්මක කිරීමට පෙර නොතාරිස් ආඥා පනතට අනුව විකිණීමේ ගිවිසුමක් මගින් ලියා අත්සන් කර අදාළ පළාත් පාලන ආයතනයෙන් අනුකූලතා සහතිකයක් ලබාගෙන ඇති සහාධිපත්‍ය නිවාස ඒකකයක් සැපීමේදී එකතු කළ අගය මත බද්ද අය කෙරෙන්නේ නැහැ. දේශීයව නිපද වූ සහලින් සැකසූ නියුඩු තෙල් සැපීමද එම බද්දෙන් නිදහස් වෙනවා. නව සංශෝධන සියල්ල නීති කෙටුම්පත් කිරීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි මුදල් අමාත්‍යාංශයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ. මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද වීදි සංචාරය කෙරෙනවා. පළමු කුඹල් පෙරහැර නැරඹීමටද අති විශාල පිරිසක් එක්ව සිටියා. පෙරහැර පිළිබඳ එහි සිට තොරතුරු ගෙනෙන්නේ චරිත ධනංජය. සිරි දළදා වන්දනාවෙහි දෙවන දිනය අද දිනය. දෙවන දිනටත් පෙරහැර වීදි සංචාරය සඳහා සියලු කටයුතු මේ වෙන විට සූදානම් කරමින් පවතින්නේ. කුඹල් පෙරහැරේ අද දිනේ විශේෂත්වයක් වන්නේ අද දිනේදී ප්‍රමුඛත්වයේ නැත්තම් මූලිකත්වයේ හිමි වී තිබෙන්නේ නාත දේවාලයටයි. ඉතින් නාත දේවාලයේ නිලමේවරයා ඇතුළු ඒ නිලමේවරුන් මේ වෙන විට සැදී පැහැදී සිටිනවා. මේ පෙරහැරේ ගමන් කරන්නට දෙස් විදෙස් සංචාරකින් අතිවිශාල පිරිසක් මේ බුදුන් වහන්සේ ඒ වාම ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්නට දෙක බලා ගන්නට ඒ වාගේම උන්වහන්සේගේ ආශිර්වාදේ ලබා ගන්නට තමයි මේ භූමියට පැමිණෙමින් සිටින්නේ. විශේෂයෙන්ම පෙරහැර ඉතිහාසය පිළිබඳව කතා කළොතින් මෙවර පෙරහැර පැවැත්වෙන්නේ 1709 වෙනි වතාවට. ඉතින් පෙරහැර කටයුතු ඉතාමත්ම සාර්ථකව 1708 වතාවක් සිදු කර තිබෙනවා. ඒ ගෞරවය සියලු ශ්‍රී ලාංකිකයන් විදිහට අප සතුව පවතිනවා. ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අනන්‍යතාවය ශ්‍රී ලාංකික සංස්කෘතියේ අභිමානය තමයි මේ පෙරහැර මංගල්‍ය තුලින් අපි රටට වගේම ලෝකයට රැගෙන යන්නේ. මේ රට ජන බලය හසුරවන ආවරණාධිපති ITN අපි නිරන්තරයෙන් සෝදානමින් ඉන්නවා මාධ්‍යකරණය තුළ මේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන එන්නට. විශේෂයෙන්ම 14 වනදා රාත්‍රියේ සජීවී අත්දැකීමක් විදියට මේ පෙරහැර මංගල්‍යය ඔබ වෙත ගෙනෙන්නටත් අපි සෝදානමින් ඉන්නවා. ඉතින් අපි ආරාධනය කරනවා ITN සිරි දළදා වන්දනා විශේෂ විකාශය සමගින් එකතු වෙ සිටින ලෙසට අපි සූදානම් තවත් ප්‍රවෘත්ති තුළින් මේ පිළිබඳව තොරතුරු ඔබට කියන්නට. ස්තුති අපිට සමදතාවය ලබා දුන්නාට. ස්තුති චරිත. රටටම ගැටලුවක් වී ඇති කසල ගැටලුවට අදියරෙන් අදියර විසඳුම් ක්‍රියාත්මක බව අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඔබතුමා දන්නවා කෙරවල පිටියේ කුණු ගොඩ ගැහිලා මෙතනින් එහාට කුණු බාර ගන්න එක නතර කරලා තිබෙනවා. දැන් කොළඹ කුණු එකතු කරන්නේ නැහැ. විශේෂයෙන් මේ කෙරවල පිටිය අද මතුවලා තියෙන ප්‍රශ්නය සඳහා දෙන විසඳුම කුමක්ද කියලා මම දැනගන්න කැමතියි. ඒ ස්ථානයේ ඒ ධාරිතාව ඉක්මවා ගිහින් තියෙනවා. ඒ නිසා ගිය වසරේ සැප්තැම්බර් මාසෙදී අපි කොළඹ නගර සභාවට දැනුම් දුන්නා විකල්ප ස්ථානයක් හොයාගන්න ව්‍යාපෘති දෙකක් එනවා. එකක් කෙරවල පිටියේම කසලින් විදුලිය නිපදවන ව්‍යාපෘතියක් නිර්මාණය වෙනවා. ඒක මේ අවුරුදු නොවැම්බර් මාසෙදී ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම తాවකාලිකව පළවෙනි පියවර අවසන් වෙනවා අරුවක්කාරු කසල රඳවණේ කියලා. කෙරවල පිටියේ තවදුරටත් කසල පවත්වාගෙන යන්න බෑ. ඒ ප්‍රදේශයට බලගතු පරිසරික ප්‍රශ්නයක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා කොළඹ නගර සභාව දැන් කළ යුත්තේ අපි විධිමත්ව හදලා තියෙන අරුවක්කාරු කසලංගණයට කසල ගෙනවිත් බාර දෙමු. කොළඹ නගර සභා සීමාව තුළ තිබෙන කුණුවලට මේ දවස් කීපේ ඔබතුමාලා මොකද කරන්න හදන්නේ? ඉක්මනින් බලනවා කොළඹ නගර සභාවත් වනාතවිල්ලුව ප්‍රාදේශ සභාවත් එකඟතාවයකට අරගෙන මේ ප්‍රශ්නේ निराකරණය කරන්න මේ දින කීපය ඇතුළත. ඊයේ අතිගරු ජනාධිපතිතුමා කිව්වා මුතුරාජල් ප්‍රදේශය දේශපාලඥයන් විසින් කුණු ගොඩක් කරලා තියෙනවා කියන එක. මේ කුණු ටික කවදද ඔතනින් අයින් කරලා ඒ කසල කළමනාකරණය කරන්නේ කියන එක අහනවා.
අපේ කටයුතු తాවකාලිකව අපි නවත්තලා තියෙනවා කොළඹ නගර සභාවේ ඒවා. නමුත් වත්තල ඒ වගේම කැලණිය ආදී ප්‍රදේශවල ප්‍රශ්න තාම විසඳිලා නැති හින්දා අපි ඒවට ඉඩ දීලා තියෙනවා ලබන මාර්තු මාසෙ වෙනකන්. ලබන මාර්තු මාසෙදී දුම්රිය මගින් කැලණියේ වනවාසල සිට කසල අරුවක්කාරුවට ගෙන යාමේ සම්පූර්ණ ව්‍යාපෘති අවසන් වෙනවා. ඒවා අපි ඉවත් කරලා ඉදිරි මාස කීපය ඇතුළත ඒ ස්ථානයේ ප්‍රතිෂ්ඨාපනය කරනවා. මේ අතර උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශය පිළිබඳවද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. ජීව විද්‍යා උසස් පෙළ සිංහල මාධ්‍යයේ සහ ද්‍රවිඩ මාධ්‍ය සිසුන්ට එම භාෂාවලින් දීලා නැහැ විෂය නිර්දේශයේ සමහර කොටස් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණයි පළකලේ කියලා අද අවාසනාවන්ත විදියට අද තමයි ජීව විද්‍යා උසස් පෙළ විභාගයේ පැවැත්වෙන දවස. දැන් මීට මාසයකට පෙර අධිකරණ ඉදිරියේ ගුරුවරු 357ක දිවුරුම් ප්‍රකාශ සහිතව මේ ජීව විද්‍යා විෂය නිර්දේශයේ ගැටලු පිළිබඳව නඩුවක් පැවරුවා. ගරු කතානායකතුමනි අධිකරණ ඉදිරියේ නඩු පැවරූ පමණින් ගැටලුවක් තිබේද කියලා කියන්න බෑ. අධ්‍යාපනයේ නවීකරණය වෙනකොට විතින් විත විෂය නිර්දේශ වෙනස් කරනවා. එතකොට යම් යම් ගුරුකුල තියෙනවා. 2015 අපි එනකොට ගුරුකුල හදාගෙන ඉන්නවා. ඒගොල්ලෝ පොත් ලියන්නෙත් ඒගොල්ලෝ තමයි විෂය නිර්දේශය හදන්නෙත් මේවා යාවත් කාලින වෙන්න දෙන්නේ. ඉතින් ඒ නිසා මේ දින වකවානුව එක ගරු මන්ත්‍රීතුමා දීලා තියෙනවා කවද්ද මාර්ගෝපදේශන දුන්නේ කවද්ද බෙදා හැරියව කවද්ද පුහුණු කරේ මේ පිළිබඳව වැරදක් තියෙනවා නම් ඔබතුමා මට පාසලත් එක්ක දෙන්න මෙන්න මේ පාසල් වල මේ වෙනකොට හම්බුලා නැහැ කියලා මම ඒ පිළිබඳව විමර්ශනයක් දාලා පියවර ගන්න මේ විෂය සම්බන්ධයෙන් ඒ ගැටලුව නිරාකරණය කළා තියෙන අපිට බෑ ටියුෂන් වලට ඕන ආකාරයට හෝ එහෙම නැත්නම් ගුරුවරුන්ට උගන්වන්න ලේසියට අනුව විෂය නිර්දේශ හදන්න බෑ මුස්ලිම් ජනතාවට මෙන්ම දෙමළ ජනතාවටද ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ප්‍රසාදයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා. සැප්තැම්බර් 3 වනදා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 68 වන සංවත්සරයේ පිළිබඳ අද පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් දුමින්ද දිසානායක මහතා මෙම අදහස් පළ කළා. मुस्लिम जनता दिमल जनता ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව ප්‍රසාදයක් නැහැ කියන එක රටම දන්න කාරණේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සිදු කෙරෙන සාකච්ඡා සම්බන්ධයෙන් නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද අදහස් දැක්වුවා. ඒ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර වන සාකච්ඡා එක ස්ථාවරයකට ඇවිල්ලා අපි අධිකව ජනාධිපතිතුමාටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් ඒ සම්බන්ධව අවශ්‍ය කරන කටයුතු සඳහා මැදිහත් වෙන්න කියන ඉල්ලීම කරා මධ්‍යම කාරක සභාව විදියට මයිදන්නේ මේ දින කීපය ඇතුළත බලාපොරොත්තු වෙනවා අධිකව ජනාධිපතිතුමාත් මහින්ද රාජපක්ෂ මැතිතුමාත් එකතු වෙලා සාකච්ඡා කරලා මේ සම්බන්ධව අවසන් තීන්දුවකට පැමිණෙයි කියලා මයිදන්නේ ඉදිරියෙන් පස්සේ අපිට පුළුවන් පක්ෂ දෙකේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් ජනාධිපතිවරණ ක්‍රියාවලිය පිළිබඳවත් අවසන් තීන්දුව කීපයකට එන්න දුම්රිය මාර්ග රැසක් පුළුල් කර විදුලි දුම්රිය ධාවනයට කටයුතු කරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී. කොළඹ පාදුක්ක ද්විත මාර්ගය කැලණිවැලි මාර්ගය ඒක යන්නේ කුළුණොඩින් යන මාර්ගය මාකුඹුර දක්වා ගෙනහිලා මාකුඹුර ඉඳලා සාමාන්‍යයෙන් බිම දිගේ ගෙනියන. ඒ වගේම විදුලි දුම්රිය පද්ධතිය ස්ථාපනය කිරීම ගැන දැන් අවධානය යොමු කරලා තියෙනවා. රජයෙන් අපිට මුදල් ලැබලා දීලා තියෙනවා. අපේ තියෙන දුම්රිය පොළවල් වල වැසිකිලි කැසිකිලි පහසුකම් දිනු කරන්න. ඒ වගේම අද වෙනකොට අපි පෞද්ගලික අංශයත් එක්ක සාකච්ඡා කරගෙන යනවා. ඒ පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගෙන අපිට මේ දුම්රිය පොළවල් දිනු කරලා ඒ අවශ්‍ය පාසුකම් මහ ජනතාවට ලැබිලා දෙන්න. අපි සෝල පද්ධතියක් දුම්රිය තානවල ඇති කරලා අපි මුදලක් වියදම් නොකර ආයෝජකයෙක් ඇවිල්ලා ඒක අපිට ලබලා දීලා දුම්රිය දෙපාර්තමේන්තුවට ලබලා නැති ආදායමක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් 2000ක් ආයෝජකයෙක් සමග අපේ රටට ලබා ගන්න. ආබාධිතයට අද වෙනකොට මගී ප්‍රවාහනයේ ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. ඒක න අවධානය යොමු කළා නගරබද විශාල වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ලෝ ෆ්ලෝ බස් එකක් ගේන්න දැන අපි 2000ක් ගැනීම සඳහා අනුමැතිය සඳහා කැබිනට්ටුවට ගිහිල්ලා මේ දවස්වල මුදල් අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරනවා ආයෝජකයන් කැඳවන්. පලාලි ගුවන්තුඩුපොළ සංවර්ධනය කර ඉන්දියාව සමග ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු කරන බවද ඒ මහතා මෙහිදී සඳහන් කළා.
ප්‍රධානම කාරණාවක් අපි කරන්නේ පලාලි ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම. අපි හිතනවා 70ක් 80ක් යන ගුවන් යානාවල් පලාලි ඉඳලා පටන් ගන්න. ඒ වගේම පලාලි මඩකලපුව රත්මලාන යන ගුවන් තොටුපළ තුනම අපි හදාගෙන යනවා කැබිනට් පේපර් එක ගියා රීජනල් එයාපෝට්ස් වලට පත් කරන්න. ස්වේච්ඡා සේවය නිසි ඇගීමට ලක් කිරීමේ අරමුණින් යුතුයකම තරුණ රටකට යන තේමාවෙන් ශ්‍රී ලංකා ජාතික ස්වේච්ඡා සේවය ක්‍රියාත්මක කරන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලියංගේ මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. කිසිදු අවස්ථාවක ස්වේච්ඡාවෙන් වැඩ කරන තරුණේට්ටෝ තරුණියක්ට කිසිදු පිළිගැනීමක් තිබෙන්නේ නැහැ. කිසිදු වටිනාකමක් ලබා දුන්නේ නැහැ. ඒ නිසා අපිට වගකීමක් තිබ්බා, අපිට යුතුයකමක් තිබ්බා මේ ස්වේච්ඡාවෙන් වැඩ කරන තරුණ තරුණියන්ට වටිනාකමක් ලබා දෙන්න. ඒ අනුව තමයි ජාතික තරුණ ස්වේච්ඡා සේවය අපිට පිහිටවන්න පුළුවන් වුණේ. මීට සති දෙකකට පමණ පෙර ජාතික තරුණ ස්වේච්ඡා සේවයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. ඒ අනුව මේ වන විට ජාතික තරුණ ස්වේච්ඡා සේවය රටේ ජාතික ප්‍රතිපත්තියක් හැටියට පිළිගෙන තියෙනවා. මේ තුලින් ප්‍රධාන වශයෙන් තරුණ තරුණියන්ට අවුරුදු 15ත් 29ත් අතර තරුණ තරුණියන්ට විවිධ පැතිකඩ යන ඔස්සේ ස්වේච්ඡා සේවයේ නිරත වෙන්න පුළුවන්. වයස 15ත් 29ත් අතර තරුණ තරුණියන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ස්වේච්ඡා සේවයේ යෙදෙන තරුණ තරුණියන් වෙනුවෙන් පදක්කම් මෙන්ම සහතික පින්නැමීමටද කටයුතු කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ. අපි ඔවුන්ට වටිනා සහතිකයක් ලබා දෙනවා. මේකේ තියෙන වැදගත්ම දේ තමයි මින් ඉදිරියට මේ සහතිකය ලබා ගන්න ඕනෑම තරුණේට හෝ තරුණියෙක්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ලකුණු ලබා දීමක් ලබා දෙනවා. ඒ වගේම ඉදිරියේදී 20 වසරේ සිට රාජ්‍යංශයේ හෝ පෞද්ගලික අංශයේ රැකියා ලබා දීමේදී අපි විශේෂ ලකුණු ප්‍රමාණයක් මේ ස්වේච්ඡා සේවයේ සහතිකයට ලබා දෙනවා. ඒත් එක්කම ඔවුන්ට රැකියා අවස්ථා ලබා දීමේදී ප්‍රමුඛ ස්ථානයකුත් ලබා දීමට මේ රජය ලබාගත් ප්‍රතිපත්තියේ අපි තීන්දුව තීරණය කළා තියෙනවා. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සංශෝධනය කර තිබෙනවා. පෙර පැවති 4 දෙනෙකුගෙන් යුත් තේරීම් කමිටුව වෙනුවට නව තේරීම් කමිටුවට නිලධාරීන් 3 දෙනෙකු ඇතුළත්. එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අසන්තද මෙල් මහතායි. චමින්ද මෙන්ඩිස් සහ විනෝදන් ජෝන් යන මහත්වරුන් කමිටුවේ සෙසු සමාජිකයන් ලෙස කටයුතු කරනවා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්නවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk